ආයුබෝවන් කියලා පිළිගන්නම හැම දෙනෙක්ම අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකේ සුන්දරම රටක් පිළිබඳව. ඇතරම් බොහෝ දෙනෙක් සුන්දරම රටවල් කියලා අදහස් කරන්නේ සංවර්ධිත ඉහළම ජීවන තත්ත්වයක් තිබෙන ධනවත් රටවල්. එවැනි රටවලුත් බොහෝ අංශවලින් සුන්දරම රටවල් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් අද මේ කතා කරන්න යන රට සංවර්ධිත ධනවත් රටක් නෙමෙයි. ඒ වුණත් මේ රට ස්වභාව සෞන්දර්යයෙන් ඉතාමත්ම පොහොසත්. ඒ වගේම මෙහි මිනිසුන් ගත කරන්නේ සෝබා දහමට නැඹුරු ඉතාමත්ම සරල ජීවිතයක්. පිහිටීම අනුවත් මේ රට දුරස්ත සහ තරමක් හුදකලා රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවශ්‍ය නම් මේ රටේ වීසා නොමැතිව සංචාරය කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා ගුවන් ටිකට් පත්වලට අධික මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන මේ සුවිශේෂී කුඩා රට හඳුන්වන්නේ වනවටු නමින්. වැඩි විස්තර කතා කරන්න කලින් වීඩියෝවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වනවටු පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරයේ දකුණු ප්‍රදේශයේ ඕස්ට්‍රේලියාවට නැගෙනහිරින් සහ නවසීලන්තයට උතුරින්. එය දූපත් 80කින් සමන්විතයි. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 12190ක් පමණයි. ඒ වගේම 2023 වර්ෂයේ වෙද්දී මෙහි ජනගහනය සිටිනවා 307,000ක්. රටේ නිල භාෂාවන් වෙන්නේ ඉංග්‍රීසි, ප්‍රංශ සහ බ්‍රිස්ලාමා. මෙහි ප්‍රධාන ආගම විදියට ක්‍රිස්තියානි හඳුන්වන්න පුළුවන්. එම ආගම රටේ සමස්ත ජනගහනයේ 93%ක්ම අදහනවා. වනවටු කියන්නේ පාර්ලිමේන්තු ජනරජයක්. එහි ජනාධිපතිවරයා රාජ්‍ය නායකය විදියටත් අගමැතිවරයා රජයේ ප්‍රධානියා විදියටත් සැලකෙනවා. වර්තමානයේ වෙද්දි මේ විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගත් රටක්. වනවටු ලෝකේ පුරා ජනප්‍රිය වෙලා තියෙන ස්වභාව සෞන්දර්යය සහ එහි පවතින විවිධ සංස්කෘතීන් නිසා. මෙහි පවතින ආකර්ෂණීයම ස්ථානයක් විදියට යසූර් නැමැති ගිනිකන්ද හඳුන්වන්න පුළුවන්. මේ දූපත් සමූහය සාපේක්ෂව තරමක් කුඩා වුණත් මෙහි විශාල ජෛව විවිධත්වයක් පවතිනවා. ඒ අනුව මෙහිදී දුර්ලභ ගණේ ශාක සහ සත්ව විශේෂ දැක ගන්න පුළුවන්. මීට අමතරව වනවටු ලෝකේ පුරා ජනප්‍රිය වෙලා තියෙන එහි පවතින පොහොසත් සහ ඉතාමත්ම පුදුමාකාර සංස්කෘතිය නිසා. මොවුන්ගේ ඉතාමත්ම විචිත්‍රවත් සහ භයානක සිරිත් විරිත් සහ සංස්කෘතිකාංග පවතිනවා. ඒ අතරින් ප්‍රධාන සංස්කෘතිකාංග විදියට ගොඩබිම කිමිදීම සහ උස කුළුණකින් පැනීම හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගේ වලලු කරට වැලක් බැඳ උස කුළුණකින් පැනීම සැලකෙන්නේ ලෝකේ භයානකම සංස්කෘතිකාංගයක් විදියට. මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නේ කෘෂිකර්මාන්තය, මසුන් නැල්ලීම සහ සංචාරක කර්මාන්තය මගින්. රටේ ප්‍රධාන අපනයන වෙන්නේ හරක් මස්, කොප්පරා සහ කොකෝවා. ඊට අමතරව මෙහි දැව කර්මාන්තය සිදු කරනවා. 2022 වර්ෂයේ වෙද්දී මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 2800ක් වෙනවා. ඒ වගේම රටේ සමස්ත දල් දේශීය නිෂ්පාදනයේ ඩොලර් මිලියන 800කට ආසන්නයි. ඒ අනුව මෙයත් ලෝකේ කුඩාම ආර්ථිකයක් විදියට හඳුන්වන්න පුළුවන්. වනවටු මුලින්ම ජනාවාස වෙලා තියෙන්නේ මෙලනේසියානු ජනතාව විසින්. මුලින්ම මෙහි පැමිණි යුරෝපීය ජාතිකයා විදියට සැලකෙන්නේ ෆර්නෑන්ඩස් නැමැති පෘතුගීසි ජාතිකයෙක්. නමුත් ඔහු නායකත්වය ලබා දුන්නේ ඉස්පාඤ්ඤ ගවේෂණ කණ්ඩායමකට. ඒ අනුව මේ ඉස්පාඤ්ඤ විසින් නැගෙනහිර ඉන්දියා කොදෙව් දූපත්වල කොටසක් විදියට යටත් කරගන්නවා. ඉන්පසු 1880 දී මේ ප්‍රංශය සහ එක්සත් රාජධානී කොටසක් බවට පත්වෙනවා. කොහොමුණත් 1970 වර්ෂයේ වෙද්දී මෙහි ක්‍රමක්‍රමෙන් නිදහස් අරගල ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට 1980 වර්ෂයේ වෙද්දී ප්‍රංශය සහ එක්සත් රාජධානිය විසින් මවුන්ට නිදහස ලබා දෙනවා. වර්තමානයේ වෙද්දී මවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොදු රාජ්‍ය මණ්ඩලය වගේ ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා පාස්පෝර්ට් එකෙන් වීසා නොමැතිව යන්න පුළුවන් රටවල් තියෙන ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒ අතරින් එක රටක් විදියට වනවටු හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබට මෙහි සංචාරය කරන්න අවශ්‍ය නම් වීසා නොමැතිව මෙහි දින 30ක් දක්වා රැඳී සිටින්න පුළුවන්. නමුත් වනවටු කියන්නේ ඉතාමත්ම දුරස්ත දූපත් සමූහයක්. ඒ නිසා මේ සඳහා ළඟා වෙන්න ඔබට ගුවන් ටිකට් පත් සඳහා විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. නමුත් ඔබට ලෝකේ වෙනත් කිසිම රටකදී ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක් මෙහිදී ලබා ගන්න පුළුවන්. මොකද මෙහි පවතින සංස්කෘතිය, ආහාර රටාව වගේ දේවල් ඉතාමත්ම වෙනස්. ඒ නිසා මෙය ගවේෂණය කරන්න ඉතාමත්ම හොඳ රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.